සුබ සන්ධ්‍යාවක්. උබෙක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම කුෂාණී අත්තනායක. ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. SB ඩිලාන්, විජයමුණි, ලක්ෂ්මන් යාපා සහ ෆෞසිගේ නිදහස් පක්ෂ සමාජිකත්වය අහෝසි. මැකෝගේ සූදානම නාම යෝජනා කැඳවීමේ දැන්වීම ඔක්තෝබර් 16 වෙනිදාන් පස්සේ ඕනෑම දිනයක නිකුත් කරනවා. එල්පීටී තැපැල් ඡන්දය 27 වනදා. තමන් දේශපාලන අතකොළුවක් විය යුතු නැතයි රණවිරුවන් අවධාරණය කරයි. යෝධ ග්‍රහවස්තු දෙකක් අද පෘථුවිය ආසන්නේ. මුලිම දේශීය පුවත්. සබරකමු මහසමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊ රාත්‍රියේ වීදි සංචාරය කළා. සමන් දෙවි පුදවරුණ 2019 යන තේමාව යටතේ මෙවර පෙරහර මංගල්‍ය සංවිධාන කර තිබුණේ පසුගිය 31 වනදා සිට මේ මස 3 වනදා දක්වා කුඹල් පෙරහර වීදි සංචාරය කළා. වීදි පෙරහර පැවැත්ුණේ පසුගිය 8 වනදා දක්වායි. ඇසළ පෙරහර මංගල්‍යයේ රන්තෝලි පෙරහර 9 වනදා ආරම්භ වූ අතර අවසන් රන්තෝලි පෙරහරයි ඊයේ පැවැත්ුණේ. අද උදෑසන දියකැපීමේ උත්සවයෙන් පසුව සබරගමු පෙරහර මංගල්‍ය අවසන් කෙරුණා. රත්නපුර මල්වල රත්මල් ඇල්ලේදී දියකැපීමේ උත්සවය පැවැත්වුණා. ඒ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතාගේ සහභාගිත්වයෙන් මෙවර පෙරහර මංගල්‍යයට බැතිවර මාධ්‍ය දායකත්වයෙන් ලබා දුන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලයයි. මේ අතර ITN මනුෂ්‍යත්වය ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ඇස්කණ්ණාටි දහසක් පිරිනැමීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ කහවත්ත පුරාණ විහාරස්ථානයේදී. ඇස්කණ්ණාටි ලක්ෂයක් ලබා දීම අරමුණයි. කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බලමණ්ඩලයයි උත්සවය සංවිධාන කළේ. ඕස්ට්‍රේලියාවේ සිටින දානපතීන්ගේ සහය ඇතිව සන්නාම තානාපති චන්දික නානැක්කාර මහතාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. මහා සංඝරත්නයේද ITN ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පාලිත මහිරත්න, ප්‍රවර්ධන කළමනාකරු සමන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙරට ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් ලෝකයට රැගෙන යන පෙරහැර මංගල්‍යයන් රැසකම මාධ්‍ය දායකත්වයේ දැරීමට ITN මාධ්‍යාලයට මේ වන විට හැකි වී තිබෙනවා. හෙළේ මහා සංස්කෘතික මංගල්‍යයක් වන මහනුවර ඇසළ පෙරහැර සජීව ලෙස ලෝකයේ හමුවට ගෙනීමට ITN මාධ්‍යාලයට මෙවර හැකි වුණා. මහනුවර දළදා පෙරහැර මංගල්‍ය ITN සිරිතලදා වන්දනා යන තේමාව යටතේ ප්‍රේක්ෂකයන් වෙත සමීප කෙරුණේ. එමෙන්ම කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය අසිරිය ඔබ වෙත රැගෙන ආවේ ITN හරෝහරා කඳ සුරිඳු වන්දනා විශේෂ විකාශය ඔස්සේ. එම පෙරහැර මංගල්‍යයන් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ආ අයුරින්ම සමන් දෙවි පුදවරුණ විකාශයද ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට ශ්‍රී ලාංකීය ජනබලය හසුරුවන ටෙලිවිෂන් ආභරණාධිපති ITN මාධ්‍යාලයට හැකි වුණා. ඓතිහාසික සබරගමු මහසමන් දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒම දේවාලය වෙත ඊයේ පැමිණි අවස්ථාවේදී. ඓතිහාසික සබරගමුව මහසමන් දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර සබරගමුවේ අනන්‍යතාව ප්‍රදර්ශනය කරමින් අභිමානවත් අයුරින් පැවැත්වුණා. එම පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර ඉන් පසුව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ බැහැබැක ආශිර්වාද ලබා ගත්තා. ඓතිහාසික සබරගමු මහසමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය ජාතික උත්සවයක් බවට පත් කරමින් ඊට අදාළ ප්‍රකාශය ඉදිරිපත් කළා. අද ඔබ අප සියලු දෙනාම එක්වී ඉතාමත් උතුම් පුණ්‍ය කටයුත්තක් කරන්නේ රටේ සියලු ජනතාවටත් රටටත් ශ්‍රී සමන් දෙවිඳුන්ගේ පිහිට ආශිර්වාදය
අපි සෑම විටම බලාපොරොත්තු වෙනවා. ත්‍රස්තවාදයේ දුරුවීම, රටේ සාමය ඇති කිරීම, අටුකොටු පිරිල අස්වැනු සරුවීම, මුළුමහත් ජනතාව නිරෝගිමත් වීම, ආර්ථික සමෘද්ධිය ඇතිවීම සඳහා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් අපි බලාපොරොත්තුවෙන් තමයි අපි මේ පින්කම් කටයුතු සිද්ධ කරන්නේ. රත්නපුර සබරගමු මහසමන් දේවාලයේ 794 වෙනි මහා පෙරහැර මංගල්‍යයේ අවසාන පෙරහැර පවත්වන අද දින බුද්ධ වර්ෂ 2562 වූ රාජ්‍ය වර්ෂ 2019 සැප්තැම්බර් 13 වන සිකුරාදා දින මෙම පූජනීය පෙරහැරේ ආගමික, ආධ්‍යාත්මික, සංස්කෘතික, ඓතිහාසික, සමාජ හා මානව විද්‍යාත්මක අගය ශ්‍රී ලාංකික ජාතියට වඩාත් ශ්‍රේෂ්ඨ ආකාරයෙන් තිළිණ කරනුවස් මෙම ඓතිහාසික සබරගමු මහසමන් දේවාල පෙරහැර මංගල්‍ය මින් මතුවට ජාතික උත්සවයක් බවට පත් කරන බව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වෙනි ජනාධිපති වන මම විසින් ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි. සබරගමු උරුමයන්ට හිමිකම් කියන සමන් දේවාලයේ ඇසල පෙරහැර චිරාගත සම්ප්‍රදායානුකූල සිරිත් විරිත් සහ දැකුම් කළු සංස්කෘතිකාංගයන්ගෙන් හෙබි උණු ලක්වනවා. සුමන සමන් දෙවියන් මුල් කරගෙන පැවැත්වෙන මෙම ඇසල පෙරහැර කලක් පුරා ගොඩනැගුණු සම්ප්‍රදායන් රසකින් සමන්විතයි. එම සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ජාතික උළෙලක් ලෙස මෙම පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනීමට ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ජාතික උත්සවයක් බවට පත් කිරීමට පියවර ගත්තා. එම අවස්ථාව සනිටුහන් කරමින් සබරගමුව මහසමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා ජනාධිපතිතුමා වෙත සීවරණ තිළණයක්ද ප්‍රදානය කළා. සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාද මේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙත තිළණයක් පිළිගැන්වුවා. SP දිසානායක ඩිලන් පෙරේරා, විජිත් විජේමුනි සොයිසා, AHM ෆෞසිහා, ලක්ෂ්මන් න්‍යාපා අබේවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය තහනම් කර තිබෙනවා. මීට අදාළ චෝදනා ඇතුළත් ලිපි හෙට දිනේ බහර දෙන බවයි පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරන්නේ. පක්ෂයේ විනය කඩකිරීම සම්බන්ධයෙන් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබා දී තිබුණා. එහිදී ඔවුන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි වීම හේතුවෙනුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම තීරණය ගෙන තිබෙන්නේ. ලබන මස 16 වනදායින් පසු ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. නාම යෝජනා කැඳවීමේ දැන්වීම ඔක්තෝබර් 16 වෙනිදාන් පස්සේ ඕනෑම දිනයක නිකුත් කරනවා. හැබැයි ඈතටම යන්නේ නැහැ. ඡන්ද විමසීමක් පැවැත්වීම එක්වරම පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. සැප්තැම්බර් 16 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 15 වෙනිදා වෙනකන් තියෙන මාසයක් ඇතුළතම යන්න පුළුවන්. ඒ දිනය තීරණය කිරීමේ බලය තියෙන කමිෂන් සභාවට. අපි ඒක කාටවත් ඕන විදිහට කිසිම පක්ෂයකට පුද්ගලයෙකුට වාසි වෙන විදිහට කරන්නෙත් නැහැ. ජනාධිපතිවරණයේදී මාධ්‍ය ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අදහස් දැක්වුවා. මාධ්‍ය උපමාන අපි නිකුත් කරලා තියෙනවා. රාජ්‍ය මාධ්‍ය වලට ඍජුවම් බලපාන පෞද්ගලික මාධ්‍ය, විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය එකඟතාවයෙන් අපි ක්‍රියා කරනවා මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීම වැළැක්වීම සඳහා. සමාජ ජාලා පාලනය කිරීම සඳහා කෙරෙන කටයුතු කිසි විටක 100%ක් සාර්ථකත් නැහැ. ප්‍රකාශනයේ නිදහස ජනතාවට තියෙන්නත් ඕන කියන එක කමිෂන් සභාවේ මතය. නමුත් වෛරී අසත්‍ය ප්‍රකාශන, ජනතාව අතර කැළඹිලි ඇතිවන ආකාරයේ ප්‍රකාශ කිරීම ඡන්ද විමසීමට බාධාවක් වන නිසා වැළැක්වීමට සමාජ ජාල ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා තියෙනවා. LPTA ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 27 වනදා සිදු කරනවා. එම ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන මාස 11 වනදායි. තැපැල් ඡන්ද සලකුණු කිරීම මේ මාස 27 වෙනි දින සිදු කිරීමට තමයි සංවිධානය කරලා තියෙන්නේ. අනිකුත් සංවිධාන කටයුතු මේකට සියල්ල මාසාවන නිලධාරීන්පත් කිරීම, අවශ්‍ය වාහන ගණනය කිරීම සහ ආරක්ෂක විද්‍යාන සියලුම ඒවා දැනට ක්‍රියාත්මකින් වෙනවා. මේ වෙනකොට කිසිදු ගැටලුකාරී තත්ත්වයක් හෝ ප්‍රචණ්ඩකාවක් වාර්තා වෙලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව සමස්ත ලංකා ස්වාධීන මන්ත්‍රී සංසදයේ පවසනවා. කුරුණෑගල අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණේ. ජාත්‍යන්තරය පිළිගත්ත මේ රට අනාගතයට ඔසවලා තියන්න බුද්ධිමත් නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටට අවශ්‍යයි. අපේ මේ ශ්‍රී ලංකාව ජාති
කුල මල බේද සියල්ලම ඒකරාශී කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණය අහෝසි කරන්න කැබිනට් ප්‍රතිකාවක් පාර්ලිමේන්තුවට ගේනවා. ඒ ගේන්නේ එතුමා මේ රටේ ජනතාවට විශ්වාසයක් තබන්නට. මේ ආර්ථික සැලැස්ම තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොසැලී ඒ නායකත්වයේ ගෙනල්ලා ඒ දින 50 ඒ අසීරු අවස්ථාවත් රැකලා ඉදිරියට ගිනියන්න ගත්ත නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ. මේ රට ඉදිරියට ගිනියන්නට මේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අනිවාර්යයෙන් මේ ආශිර්වාදය ලැබෙන්නටම ඕනේ. අපි දකින දේ තමයි මෙතනදී මේ සංවර්ධනය ඉදිරියට ගෙනියන්න අපේ නායකතුමා කියන අග්‍රමාත්‍යතුමාට මා හිතනවා එකම අවස්ථාවකවත් ලැබිලා නැහැ ජනාධිපති වෙලා මේ රටේ නායකත්වය බාර අරන් කටයුතු කරන්න. හැමදාම අගමැති වෙලා කටයුතු කරපු අපි හවුල් ආණ්ඩුවත් තුළ අපි විඳපු අත්දැකීම් තමුන්වහන්සේලාට මතක ඇති. ඒ කියන්නේ අපිට කොතන හරි වැරදි තැනක් තිබුණා. ඒ නිසා අපි ඒ වැරද්ද හදාගෙන ඉදිරියට මේ පක්ෂේ නායකත්වය රනිල් වික්‍රමසිංහත් එක්ක නොගියොත් සජාත පක්ෂර ජයග්‍රහණ කරන්න පේන තෙක්මානකවත් හම් වෙන්නේ නැහැ. මේ සම්පත් මතම අපිට රටක් ගොඩනගා ගන්න බෑ. හොඳ දර්ශනයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ දර්ශනේ තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර නව යුගයක් කරා රට ගෙන යන ජව සම්පන්න අලුත් ගමනක් පිළිබඳ ජනතාවට ඉදිරියේදී බලාපොරොත්තු තබා ගත හැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පුත්තලම නවගත්තේ ගම අමුණුවැව ප්‍රදේශයේ ඉදිකළ රන්මිණිපුර උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සැමට සෙවන යලිපිපි දෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 282 ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස ණය ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් ජනතාවට ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. මේ රටේ පවුල් 161ක් පුරවැසියන් 120ක් ඒ අයගේ ජීවිතය තමයි මගේ ජීවිතය. ඒ පවුල තමයි මගේ පවුල. වෙන පවුලක් මට නැහැ. මේ රටේ හැම ගම්මානයකම අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථික මධ්‍යස්ථාන නිර්මාණය කරන්නට ඕන. ඒ විතර මිත්‍රගුරුනි අපිට පුළුවන් රුපියල් ආදායම වෙනුවට ඩොලර් ආදායම මේ ගම්වලට ගෙනෙන්න. අපේ ගමනේ පළමුව දෙවෙනුව තුන්වෙනුව හතරවෙනුව පස්වෙනුව ඔය හැම වාරයක් තුලම පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. එදා ආවනම් අංක තහඩු නැති සුදු පාට වෑන්යක්, අද ආවනම් 19.90 ගහපු ගාම්ම ගිලන් රථයක් ඔබ අරන් ගිහිල්ලා සුවපත් කරන්න. එදා සුදු වෑන් එකේ නැග්ගුවා නම් නැග්ගපු මිනිහා ගියා මිස ආවෝ නැත. අද ඒ සංස්කෘතිය නෙමෙයි. අද ඒක විනාශ කරලා මනුස්සත්වයට ගරු කරන, මනුස්සත්වයට ආභරණයක් වෙන ආණ්ඩුවක් අපි ගෙන යාමට කටයුතු කරලා දෙනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳ ස්ථාන කිහිපයකදී පළ වූ අදහස් දැන්. ඇයි මහින්ද මහත්තයා ඡන්දෙකට ආවේ කලින්? 2017 ජනාධිපතිවරණ රටේ තියෙන තිබුණේ. හැබැයි 2015 මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එතුමා ජනාධිපතිවරණයකට ආවේ ඇයි කියන කාරණේ රටේ ජනතාවට අමතකයි. රට ආර්ථික වශයෙන් මට්ටවුවා. රටේ හොරකම, මැරකම, දූෂණය, වංචාව, මාධ්‍ය නිදහස නැති කරා. මාධ්‍යයේදී මැරුවා. තමන්ගේ දරුවන්ට යාන ක්‍රීඩක හිටියනම් මරලා පුච්චලා හංගලා දැම්මා. එවැනි යුගයක් අපිට තිබුණා. ඒ යුගයේ තුල රටේ ජනතාවගේ ආර්ථිකය සම්පෝෂිත කරන්න බැරි නිසා, ආර්ථිකය වැටෙන නිසා කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්දෙකට ආරක්ෂාවට මුල් තැන දීලා ඒ ආරක්ෂාවට සම්බන්ධ එක්කෙනෙක් ජනාධිපති වෙන්න ඕන කියන වීලු කතා කියන එක නතර කරගන්න ඕන කියන එක මම කියනවා. අපි එක්සත් ජාතික පෙරමුණේ සමාජික පක්ෂයක් හැටියට විශේෂයෙන්ම අපි එක්සත් ජාතික පක්ෂයට අපි සදාන් කරලා තියෙනවා මෙවර ජනාධිපති අපේක්ෂකයා වෙන්නට ඕනේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් කියන එක අපි පැහැදිලිවම කියලා තියෙනවා. සියලු පක්ෂ එක්ක සම්දානගත වෙන වෙලාවේ ඒ පක්ෂවල කැමැත්තත් අපිට ගන්න වෙනවා. අපිට තනි තීන්දුවක් ගන්න අමාර වෙලාවට අපි නම් කරන පුද්ගලයා අනිත් කණ්ඩායම්වල සුවදතාවයක් නැතුව එයා බැහැර කළොත් විශාල අර්බුදයකට අපත් වෙනවා. ඒ අර්බුදයක් නැතුව එයායි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කරන්නේ. ඒ සඳහා අපි සහයෝගය දෙන්න ලෑස්ති. ඒ නිසා දැන් මේ දවස්වල පක්ෂ නායකින්ක රැස්වීම පවත්වලා සාකච්ඡා කරමින් යනවා. ඒ සාකච්ඡාව සම්මිච්ච ගමන් නාම යෝජනා කැඳවීම අවසන්ච්ච ගමන් අපි නියම අපේක්ෂකයා කොළඹට ලක්ෂ ගාණක් ජනතාව ගෙන්නලා ඒ ජනතාව මැද අපි ඉදිරිපත්. රණවිරුවන් දේශපාලන අතකොළුවක් බවට පත් නොවී සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා ගත යුතු බව සමස්ත ලංකා දිවිපෙදු හා ආබාධිත රණවිරු එකමුතුවේ සභාපති දේශබන්දු අනුර වැලිගමගේ මහතා පවසනවා.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. අපි රණවිරුව වශයෙන් අපි මේ රට වෙනුවෙන් කරන ලද සේවාවට අවශ්‍ය ඒ ප්‍රතිපාදනය ලබා ගැනීම අරමුණ විතරයි අපේ ගාව තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ එදා ඒ කටයුත්ත කරේ. නමුත් මේක එදා පොරොන්දු වුණා මේ ඊළඟ කැබිනට් පත්‍රිකාවට ඉදිරිපත් කරන බවට ආරක්ෂක අමාත්‍යාංශයේදී අපේ සාකච්ඡාවයි. එදා මාධ්‍ය සාකච්ඡාවේ ගාස කරනවා යම් කෙනෙක් මේ රටේ ජනාධිපතිතුමා කිසි දෙයක් කරලා නැහැ කියලා. හැබැයි අපි ඔවුන්ට අභියෝග කරනවා මේ ආයතන සමග සාකච්ඡා කරලා තියෙනවා කියලා ලිඛිත ඔප්පු කරන්න. හැබැයි ඔය කියන පාරට බැලලා ඉන්න මහතුරුන්ට වසර 12කට අඩු සේවා කාලයක් තියෙන. සමහරට අවුරුදු 2යි, සමහරට අවුරුද්දයි, සමහර අවුරුදු 5යි. ඒ වගේ අවුරුදු 12කට අඩු කට්ටියට මේ අතිගරු ජනාධිපතිතුමා තමයි වැටුප හදලා දුන්නේ. විශ්‍රාම වැටුප හදලා දුන්නේ. අපි සංගමය මේ වෙනකොට සාකච්ඡා කරලා මේ අවුරුදු 6ක් 7ක් තිස්සේ එහා මෙහා වුණ ලිපි තමයි මේකේ තියෙන්නේ. හැබැයි ඔවුන්ගේ අරමුණ දේශපාලන අරමුණක් කියන එක අපිට පැහැදිලිවම ප්‍රකාශ කරනවා. මොකද අපි කිසිම දේශපාලන පක්ෂයක කඩේ යන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මෙවැනි විදියට වැදගත් විදියට මේ දේ ලබා ගන්න. රට රකින්න ඇවිල්ලා රට වින කරන්න එපා කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. සමස්ත සියලුම රණවිරු ප්‍රජාවකින් ඉල්ලනවා හෙටම මේ අනිද්දා පාර වහලා දෙවන්ත උද්ඝෝෂණයක් කරන්න හදනවා කියලා ආරංචි තියෙනවා. ඒකට සහභාගී වෙන්න එපා. සියලුම දෙනාම සමස්ත ලංකා දීපදුහා ආබාධ රණවිරු සංගමය සමග එක්වන්න. මොකද 17 වෙනිදා අපේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය දාලා අනුමැතිය ලබා ගන්නවා. මහිරාත් කියන පුද්ගලයා එක්තරා දේශපාලන පක්ෂයේ නාම යෝජනා ගන්නවා. නාම යෝජනා ගන්න සහ දේශපාලනට එන කෙනෙකුට මේ සංගමේ ඉන්න බෑ. අන්න ඒ හින්දා තමයි එතුමා වෙනම කණ්ඩායමක් හදාගෙන උතන ඉන්නේ. අජිත් ප්‍රසන්න කියන්නේ පළාත් සභාව හිටපු മന്ത്രി කෙනෙක්. එයාලට තටු තියෙන කාලේ එයාලා ඉගුලුන්නේ නැහැ. එයාලට තටු කැපුණාට පස්සේ එයාලා ඉගිලෙන්න බලනවා. පිළිම් කිහිපයක් ඉදිරිපත් කරලා ඒවට සාධනීය විසඳුම් ලැබුණා. මෙතෙක් කාලයක් අපිට නොලැබිච්ච දේවල් අපි හදිසියෙ මරුණොත් අපිට පඩියනත දුක් වින්දා ඒක හදලා දුන්නා. එතකොට අපේ ක්‍රියාන්විත නොවන ක්‍රියාන්විත ප්‍රදේශවල නොවනත් හේතුන් මත මිය ගියාට වැටුප නැතුව හිටියා. නමුත් ඒක හදලා දුන්නා. අපේ රණවිරුවන් කොටතර විශ්වාස වැටුව නැතුව හිටියා. ඒක හදලා දුන්නා. මේ කරේ ඉතිගරු ජනතුමාගේ නායකත්වයෙන් මේ වර්තමාන රජය. මගේ මහත්තයා අවුරුදු 18ක් අතුරුදන් වුණ කෙනෙක්. මට එවකට මගේ දරු දෙන්නට වයස අවුරුදු 4ක් හා එකහමාරක් වෙනවා. අතීතේ මතක් වෙනකොට අපි විඳපු දුක් කරදර අපමණයි. අද අපේ දරුවෝ උස්මහත් වෙලා උසස් අධ්‍යාපනය හදාරනවා. මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටින්නේ ඇත්තටම එතුමා අපි වෙනුවෙන් කරපු දේ බොහොමයි. 100% විශ්‍රාම වැටුප හදලා දුන්නා. පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහනටදී රුපියල් මිලියන 94කට අධික මුදලක් වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 9ක මුදලක් එම ජනතාව වෙත අද ප්‍රදානය කෙරුණා. ඒ අගරදගුරු නිල නිවසේදී. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සුවිශේෂී දායකත්වයෙන් සයිවදෑරුම් සංවර්ධන ප්‍රවේශයක් ඔස්සේ ස්වශක්ති වැඩසටහන ක්‍රියාත්මකයි. පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලින් පීඩාවටපත් පවුලල සමාජිකයන් සමාජ ආර්ථික අධ්‍යාපනික සහ ආධ්‍යාත්මික වශයෙන් බලගන්වමින් ස්වශක්තිය නැගී සිටීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම මෙහි අරමුණයි. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ කතෝලික සභාවේ සමාජ සේවා ආයතනය වන සෙත් අර්ණද මීට දායකත්වය ලබා දෙනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් වෙතටපත් පවුල් 116ක සමාජිකයන් 298 දෙනෙකුට අද මුදල් පිරිනැමුණා. එම දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් වෙතටපත් ජනතාව සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 21කට අධිකයි. සශක්ති මානව සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රජා සවිය, දෑතේ සවිය, නිපුණ සවිය, දය සවිය සහ දිරිය සවිය යන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එමෙන්ම කටුවාපිටියේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පීඩාවටපත් ජනතාවට රුපියල් මිලියන 48කට අධික මුදලක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලියන 12කට වැඩි මුදලක් මෙවන විට ලබා දී තිබෙනවා. ජලනි ප්‍රේමදාස මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි හැම කෙනෙක්ම දන්නවා අපේ ශරීරයේ කුඩා තුවාලයක් හරි සිදු වුණොතින් අපගේ මුළු ශරීරයටම එය බලපානවා. ඒ නිසා ඔබට සිදු වෙච්ච මේ විපත මුළු ස්කොත්තෝලික සභාවේම කොටසක් බවට පත් වෙලා මුළු කතෝලික සභාවටම මේ දැනෙනවා. මතක තියාගන්න හැම වෙලාවෙම කාදිනල් තුමා කියන්නේ ඔබ ගැනයි. ඒ නිසා ඒ සෑම අඳුරු වළාවක් තුලින්ම රිදී රේඛා ගලා එන්නට උන්වහන්සේ උත්සුක වෙලා තිබෙනවා. මේ ලස්සන රිදී රේඛාවක් තමයි අද දිනදී ඔබට නිවාස අමාත්‍යාංශය තුලින් ලබා ගන්නට හැකි වුණේ. අද දිනදී අපි විශේෂයෙන්ම මේට දායක වෙච්ච සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන අතර කවුරු අමතක කෙරුවත් ඔබේ ජීවිතය නැවත යථා තත්ත්වයට පත් වෙලා ඒ ගොඩ නැගෙනකන් ඔබ සමග සිටිනවා.
ඒ වගේම ඔබගේ දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන තාක්කල් ඒ දරුවන් සමග අපි සිටිනවා. ඒ ළමයි Tamanගේ ඉගෙනීම හමාර කරලා සමහර විට යුනිවර්සිටි යනවා නම් ඒකත් හමාර කරලා රැකියාවක් කරන තාක්කල් ඒ දරුවන්ට සහනය සලසන්නට අපි සූදානම් කරලා තිබෙනවා. ඔබ සමග සභාව සිටිමින් ඔබ සමග ඔබගේ කඳුල වේදනාව බෙදා ගනිමින් ඔබ සමග ඒ ජීවිත ගමන අපත් යනවා කියලා මතක තබා ගන්න. දේවර ක්ෂේත්‍රයෙන් රටට විශාල විදේශ විනිමයක් ඉපය හැකි දෙවෙනි ප්‍රථම ක්‍රැප් සිටි ව්‍යාපෘතිය තංගල්ල ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. මෙරට කකුළුවන් සඳහා විදේශයන්හි විශාල ඉල්ලුමක් පවතිනවා. එහෙත් ස්වභාවික කලපුවලින් අල්ලා ගන්නා කකුළුවන් එම ඉල්ලුම සපිරීමට ප්‍රමාණවත් නොවන බැවින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. ව්‍යාපෘති යටතේ දශක ගණනාවක් පුරන්ව පැවති අක්කර 42ක කුබුරු යායක කකුළු ගොවිපොල ආරම්භ කෙරුණා. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 250ක් වැය කෙරෙනවා. ව්‍යාපෘතිය ඉදිකිරීම අවසන් කර තිබෙනවා. කකුළු ගොවිපොල පිහිට වූ ඉඩම්වල හිමිකරුවන්ගේ නියෝජනයෙන් පිහිටුවාගත් දීවර සමිති හා ශ්‍රී ලංකා ජාතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරිය අතර ගිවිසුම් අත්සන් කිරීමද සිදු කෙරුණා. මට හොඳටම විශ්වාසයි මේ කලප කකුළුවන්ට දැන් තියෙන ලෝකයේ තියෙන ඉල්ලුමට සපුරන්න බෑ. ලංකාවේ කලප කකුළුවන්ට තියෙන විශේෂ ඉල්ලුම අපිට සපුරන්න බැරි තත්ත්වයක් තියෙන. ඒ නිසා මේ වගාවට අපි අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඕනේ. ඒක ප්‍රචලිත කරන්න ඕනේ. ඒකෙන් විශාල ආදායමක් අපේ රටට විදේශ විනිමයක් ගේන්න පුළුවන්. මේ ව්‍යාපෘතියෙන් ඔස්සේ ප්‍රජාවට සෑහෙන ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා මට ඉතාම විශ්වාසයි. මේ අද 16 දෙනෙක් වගේ ප්‍රතිලාභීන් මේ ව්‍යාපෘතියේ නියෙලා ඉන්නවා. ඉතින් ඒ අයට මම හිතන්නේ මේක හොඳ තිරසාර ජීව නෝපාය සංවර්ධන වැඩසටහනක් වේවි. ඒ වගේම මේ රටට මේ පණිවිඩය ගෙනහිල්ලා මේ කලපු කකුළුවන් වගාව පිළිබඳ ලොකු පණිවිඩයක් ක්‍රැප් සිටි ව්‍යාපෘති ඔස්සේ ගෙන යාවි. විශේෂයෙන් මේ රැකව කලාපයේ අපි දන්නවා විදේශ සංචාරකයන් බහුල ප්‍රදේශයක්. මේ ව්‍යාපෘතිය ඔස්සේ තියෙන වෙනම අපේ ක්‍රැප් රෙස්ටෝරන්ට් එකකුත් ඉදිනවා නොබෝ කාලයේදී. සංචාර කර්මාන්තය ලොකු පිටුවහලක් වේවි මේ ක්‍රැප් ව්‍යාපෘතිය. දැනවදහනය ක්‍රීඩා පුවත් වෙත. ශ්‍රී ලංකාව සමග පාකිස්තානයේදී ආරම්භ වීමට නියමිත එක්දින සහ 2020 ක්‍රිකට් තරගාවලි වෙනත් රටක නොපැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මේ අතර ලබන වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා බර ඉසිලීමේ දෙවන තේරීම් තරගය ලබන 16 වනදා සිට 27 වනදා දක්වා තායිලන්තයේදී පැවැත්වෙනවා. ඊට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට උදෑසන දිවයිනෙන් පිටත්වීමට නියමිතයි. ලෝක ශූරතා බරසිලිමේ තරංගාවලිය සඳහා කාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගි වෙනවා. පිරිමි ක්‍රීඩකයින් 6 දෙනෙකුත් කාන්තා ක්‍රීඩිකාවන් 2 දෙනෙකු. බරපන්ති වශයෙන් කිලෝග්‍රෑම් 56, කිලෝග්‍රෑම් 61, කිලෝග්‍රෑම් 73 සහ කිලෝග්‍රෑම් 81 කියන බරපන්ති වලට තමයි මේ ක්‍රීඩකයින් සහභාගි වෙන්නේ. ක්‍රීඩිකාවන් සහභාගි වෙන්නේ කිලෝග්‍රෑම් 49 සහ 55 කියන බරපන්ති වලට. ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියකුත් වෙනවා. මේ තරගාවලියේ අපේ උත්සාහය වන්නේ හැකි තරම් දුරට පරිසාධන මට්ටමට ළඟා වෙලා ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට. මේ දවස්වල දිගටම පුහුණුවීම් කටයුතු කරගෙන ගියා. මේ අවසාන කාලය තුළ නම් ඉතා විශාල වශයෙන් මේ පුහුණුවීම් වේ දෙන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේ තියෙන්නේ ඇත්තටම ක්‍රීඩකයන් යථාතත්වයට අරගෙන තරගාවලිය සඳහා යොමු කිරීම තමයි දැන් මේ කාලය තුළ කෙරෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අපේ උපරිමේ දක්ෂතාවය දක්වලා කුමරි මේ ලෝක ශූරතා තරගාවලියේදී 2020 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්න. සම්පූර්ණ සහයෝග ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දෙනවා. මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යතුමාටත් ලේකම්තුමාටත් අධ්‍යක්ෂණතුමා ඇතුළු සියලුම නිලධාරී මහත්වරුන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk